තෙරුවන් සරණයි, ගොඩ් බ්ලෙස් යූ හැම දෙනාටම. අද අපි කතා කරමු කේතුක ග්‍රන්ථිය ගැන, පයිනියර් ග්ලෑන්ඩ් එක ගැන, how to decalcify your pineal gland. ඉතින් කේතුක ග්‍රන්ථිය අපිරිසිදු වීම සහ ඒ නැවත පිරිසිදු කර ගැනීම ගැන තමයි අද අපි විමසන්ට යන්නේ. ඇයි මේ කාරණාව මෙතරම් වැදගත්? මොකද්ද මේ පයිනියර් ග්ලෑන්ඩ් එක කියන්නේ? කේතුක ග්‍රන්ථිය, එම නැත්තම් පයිනියල් ග්ලෑන්ඩ් එක පිහිටලා තියෙන්නේ අපේ මොළේ ඇතුලේ. අපේ සිරුරේ ප්‍රධාන සිරුරේ ඇතුලේ ප්‍රධාන ග්‍රන්ථි හතක් තියෙනවා. ඒ හත තමයි පිළිවෙලින් රීප්‍රඩක්ටිව් ග්ලෑන්ඩ්, ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ්, පැන්ට්‍රියක්ස් ග්ලෑන්ඩ්, තයිමස් ග්ලෑන්ඩ්, තයිරොයිඩ් ග්ලෑන්ඩ්, පිටියුටරි ග්ලෑන්ඩ් ඇන්ඩ් පයිනියල් ග්ලෑන්ඩ්. මේවට පුරස්ථි ග්‍රන්ථිය, කේතුක ග්‍රන්ථිය කියලා සිංහල නම් කියනවා. මට ඒ සිංහල නම් ටික හොයාගන්න බැරුව ගියා. ඉතින් මේ විදිහට ශරීරය පුරා පැතිරලා තියෙන ග්‍රන්ථි, විශේෂ වූ ග්‍රන්ථි එන්සයිම නිකුත් කරන ග්‍රන්ථි හතක් තියෙනවා. ඒ ග්‍රන්ථි හතෙන් මොලේ මැද්දේ පිහිටලා තියෙන සුවිශේෂී ග්‍රන්ථියට තමයි පයිනියල් ග්ලෑන්ඩ් එක, එහෙම නැත්නම් කේතුක ග්‍රන්ථිය කියලා කියන්නේ. ඉතින් රූප සටහන් වලට ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ආදී කාලයේ හිටපු ප්‍රඥාවන්ත මිනිසුන් මේ පයිනියර් ග්ලෑන්ඩ් එක, එහෙම නැත්නම් කේතුක ග්‍රන්ථියට කීවේ සීඩ් ඔෆ් සෝල් කියලා. ඒ කියන්නේ අධ්‍යාත්මයේ බීජය කියන අර්ථය. යමක් සිදුවීමට පෙර ඒවා දැන ගැනීම ආදී කාරණා සම්බන්ධයෙනුත් අධ්‍යාත්මික ලෝකයක් සමඟ සම්බන්ධ වීමේ මාර්ගයට කනෙක්ෂන් එක හදලා දීම, ඒ කියන්නේ මේ නොපෙනෙන සීමාවල් වලට වෙනත් මානවලට විශ්වය සමඟ සම්බන්ධ වීමේ කනෙක්ෂන් එක ඇති කරලා දෙන ග්‍රන්ථිය හැටියටත් මේ පයිනියර් ග්ලෑන්ඩ් එක, ඒක ඇතුලේ තියෙන සීඩ් ඔෆ් සෝල් එක, එහෙම නැත්නම් දෙවෙනි ඇස කියන මේ තත්ත්වය විශේෂයෙන්ම හඳුනාගෙන තිබිලා තියෙනවා. ඉතින් එහෙම ඉස්සර අතීතයේ එසේ තිබුණත් වර්තමානයේ වෙනකොට විවිධ දේවල්, භෞතිකත්වය හා මිනිසුන්ගේ ප්‍රඥාවේ මඳකම නිසා මේ අධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධ බලයන් වගේම මේ කේතුක ග්‍රන්ථිය ගැන විද්‍යාඥයින් පවා උනන්දු වුණේ නැති තරම්. කේතුක ග්‍රන්ථිය හරියට පයින් ගසේ හැදෙන පයින් ගෙඩියක් වගේ. ඒ නිසා තමයි ඒකට ඉංග්‍රීසියෙන් පයිනියර් ග්ලෑන්ඩ් කියලා නම හැදීලා තියෙන්නේ. අපේ විදිහට නම් අපිට කියන්න පුළුවන් මේක කේතුවක් වගේ කියලා. ඊජිප්තුවේ පැරණි රූප සටහන්වල, පිරමීඩවලත් මේ කේතුක ග්‍රන්ථිය ගැන, ඉතාලියේ යම් සමහර බිල්ඩින්වල, එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ හිස් මුදුනේ පවා මේ පයින් කෝන් එකක් හැඩයට සමහර වෙලාවට මේ පයිනියර් ග්ලෑන්ඩ් එක හොවා දක්වන චිත්‍ර ඇඳලා අපි දැකලා තියෙනවා. මිනිසුන්ගේ ප්‍රඥාවේ ඇස මේක බව ඒ ඊජිප්තු වැසියන් දැන සිටි බව ඔවුන්ගේ මේ චිත්‍රවලින් පැහැදිලි වෙනවා. ඔවුන් මේ ඇස දෙවෙනි ඇස ලෙස නොව මිනිසාගේ පළමු ඇස ලෙස අර්ථ දැක්වූ බව පැහැදිලිව පේන්න තියෙනවා මේ චිත්‍ර දැක්කහම. ඉතින් අපි හැමෝම මිනිසයන් ලෙස ඉපදී සිටිනවා නම් මේ කේතුක ග්‍රන්ථිය කියනදී අපි හැමෝටම පිළිහිලා තියෙනවා. මේක මොනතරම් වැදගත් අපේ ජීවිතයට මෙන්ම අධ්‍යාත්මික අවබෝධයට කියන එක අපි තේරුම් ගන්න ඕනේ. කේතුක ග්‍රන්ථිය කැල්සිෆයි වුණාම, ඒ කියන්නේ කේතුක ග්‍රන්ථිය වටේට නිකන් මලකඩ වගේ බැඳුනහම, බැර ලෝහ ආදී රසායන ද්‍රව්‍ය වලින් ආවරණය වුණාම මේ පූර්ණ ක්‍රියාකාරීත්වය ලබා ගන්න බෑ. භාවනාව වගේම කේතුක ග්‍රන්ථියේ භෞතික ආරක්ෂාව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අධ්‍යාත්මික ජීවිතය ගැන උනන්දු වෙනවා නම් දැන් අපි ගොඩාක් දන්නවා අපේ වකුගඩු, හෘදය, අක්මා වගේ අවයව වලට හානි වෙන්නේ මොන වගේ ආහාර ගත්තහමද, මොන වගේ ක්‍රියාකලාප වලින්ද කියලා, නේද? නමුත් අපි අපේ අධ්‍යාත්මික විමුක්තිය සඳහා දායක වන අපේ සිරුරේ ඇති අතිශයම වැදගත් අවයවය වන මේ කේතුක ග්‍රන්ථිය ගැන දැනගන්නෙත් නැහැ, ඒක ආරක්ෂා කරගන්න හැටි දන්නෙත් නැහැ. එහෙම එකක් තියනවාද කියලාවත් මන්නම් හිතන්නේ පාසලකින් හරි පන්සලකින්වත් මිනිසුන්ව දැනුවත් කරලා තියෙනවා. මේ කේතුක ග්‍රන්ථිය ඩීකැල්සිෆයි කරගත්තාම, ඒ කියන්නේ මේක පිරිසිදු කරගෙන ඇක්ටිවේට් කරගත්තාම සෑම පුද්ගලයෙක්ට මේ තමාගේ බලශක්තිය, ප්‍රඥාව වැඩි කර තම පූර්ණත්වයට ළඟා වීමට,
තමා සතු පූර්ණ බලය මේ විශ්වයත් සමඟ සම්බන්ධ වෙලා තමන්ට අනුගත කරගන්න පුළුවන් සම්පූර්ණ ශක්තිය ඇති කරගන්න මනුෂ්‍යයට පුළුවන්. සාර්ථක ජීවිත ගත කරන්න සියලුම මිනිසුන් ඉතාමත් අධ්‍යාත්මික අතින් ප්‍රඥාවෙන් සංයමයෙන් සීලයෙන් හා කාර්යක්ෂමතාවෙන් වැඩි මිනිසුන් සුවිශේෂි මිනිසුන් ඉන්න රටක් ලෙසත් අපිට නැගී හිටින්න පුළුවන්. මේ දේවල් දැනගෙන හරි විදිහට අපේ ජීවන රටාව හරිගස්සා ගත්තොත් මේ පෘථිවියේ තියෙන පංචකාම ආස්වාදයන්ට ඇලිලා සිටින පෘථිවියට ආකර්ෂණය වී සිටින ජීවීන්ගෙන් වැඩි දෙනෙක්ට නිදහස ලබාගෙන විමුක්ත වීමේ හැකියාව ලැබෙනවා මේ පයිනියල් ග්‍රෑන්ඩ් එක ඇක්ටිවේට් කරගත්තාම. ඇත්තටම සිද්ධ වෙන්නේ ප්‍රඥාව ලැබීමයි. අර ඉහලින් එන විශ්ව ශක්තිය හා සම්බන්ධ වෙලා මේ පයිනියල් ග්‍රෑන්ඩ් එක ඇක්ටිවේට් වෙලා සත්‍ය අවබෝධ වීමේ මාර්ගය සකසා දෙනවා. ඉතින් එතකොට සත්‍ය අවබෝධ වුණාම පෘථිවිය මත ඇති දෙයට නොඇලිලා තමාගේ අධ්‍යාත්මය විමුක්තිය ලබා ගන්න සෑම සත්‍යයකටම පරමෝ අයිතියක් තියෙනවා. ඒ අයිතිය ලබා දෙන්නේ මේ තෙවනියස එහෙම නැත්නම් මේ පයිනියර් ග්‍රෑන්ඩ් එක ඇතුළේ තියෙන මේ ග්‍රන්ථිය ඇක්ටිවේට් වුණාට පස්සේ. ඉතින් මේ දේ සිදු කරගන්න පළමු දේ තමයි පුළුවන් තරම් ආහාර වේලට අමු එළවලු පළතුරු එකතු කර ගැනීම, මස් මාංශ වලින් වැළකීම, නැවුම් පළතුරු නැවුම් එළවලු වල රිද්ම සංඛ්‍යාත රටා ඒ වගේ මොලිකියුල් ස්ට්‍රක්චර් එක ඒවා හැදිලා තියෙන ශක්තිමය තරංග වලින් හැදිලා තියෙන ඒ වගේ ශක්තිමය ජ්‍යාමිතික හැඩයක් තියෙනවා. අන්නේ ඒත් එක්ක මේ වගේ පිරිසිදු එනර්ජිස් තියෙනවා මේ වල ඔළුවල. ඒ පිරිසිදු ශක්තිය මේ අපේ කේතුක ග්‍රන්ථිය උද්දීපනය කිරීම සඳහා දායක වෙනවා. ඒව හැබැයි රසායනික ද්‍රව්‍ය දාලා විකෘති නොකරපු ඒවා වෙන්න ඕනේ. මොකද ගස් වලටත් තියෙනවා ප්‍රාණයක්. ඒ ගස් වලත් තියෙනවා යම්කිසි රිදම් එකක්, යුනිවර්සල් හැඩයක්. ඒ හැඩේ විකෘති වෙච්ච නැති ගස්වල් පළතුරු අපි අනුභව කරන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් ආහාර වේලට අධ්‍යාත්මික ආහාර එකතු කරගන්න ඕන. ස්පිරලීනා කොරෙල්ලා කියන ශාකාහාරවල තියෙන එන්සයිම් අපේ තෙවෙනියස විවුර්ත කර දෙන්න, කේතුක ග්‍රන්ථිය ඇති බ්ලොක්ස් පිරිසිදු කර නිරෝගිමත් කරන්න උදව් වෙනවා. ස්පිරලීනා කොරෙල්ලා කොරෙල්ලා කියන්නේ මම හිතන්නේ ඒක මෝදු ආහාරයක්. මම ජීවත් වෙන රටේ නම් පිටි පිටි හැටියට ගස් මේ ස්මූදීස් හැටියට, ඒ කියන්නේ බොන්ඩ ස්පිරලීනා ඩ්‍රින්ක්ස් කියලා හැමත් විශේෂයෙන්ම ගන්න තියෙනවා. ඒ වගේම තමයි පලා වර්ග, කොළපාට එළවලු, රසායනික ද්‍රව්‍ය නොදාව පිරිසිදු දේශීය කොළ වර්ග පුළුවන් තරම් ආහාරයට ගන්න ඕන. ඔබේ මේ ග්‍රන්ථි හත ඔබේ චක්‍ර හතත් එක්ක සම්බන්ධයි. දැන් ඔබට තේරෙනවා ඇති සිරුරේ බාහිරෝ මේ ග්‍රන්ථිත් තියෙන්නේ හතක්, අපේ චක්‍රත් තියෙන්නේ හතක්. එතකොට මේ හතේ ඉලක්කම හැම තිස්සෙම අපේ මේ අධ්‍යාත්මයේ සිස්ටම්ස් එකත් එක්ක සම්බන්ධ වෙන හැටි ඔබට තේරෙනවා ඇති. ඉතින් පහළ සිට උඩට ඇති මේ ග්‍රන්ථි හත ආරක්ෂා කරගන්න එක ඔබේ වගකීමයි කියලා මම කියනවා. මස් මාළු, කිරි, චීස් ආදී දේවල් වල තියෙන සංඝටකවල ඇසිඩ් බහුලයි. ඒ නිසා අපි දැන් අද කාලේ ලොකු ට්‍රෙන්ඩ් එකක් යනවා චීස්, කිරි වගේ ඒවා වැඩිපුර කන්න මේ විදේශ රටවල දේවල් බලලා. එතකොට එහෙමදම කිරි ආහාර සහ චීස් ආහාර ගන්න එක හොඳ නෑ මේ තෙවෙනි ඇස විවුර්ත කරගන්නකොට. එවැනි ආහාරත් මේ කේතුක ග්‍රන්ථි අවහිරේ වීමට බලපානවා. ඇල්කලයින් ෆුඩ් කියලා જાතියක් තියෙනවා. ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න පුළුවන් ඔයාලට මොනවද ඇල්කලයින් ෆුඩ් කියන්නේ කියලා. ඒ වර්ගයේ ආහාර ඇල්කලයින් ෆුඩ් කියන්නේ ඇතුලේ ස්ට්‍රක්චර් එක ස්පිරිචුවල් ස්ට්‍රක්චර්ස් තියෙන ආහාර වර්ග තියෙනවා. ඒ වගේ ආහාර ගැනීම තුරුනුත් මේ බ්ලොක් වෙලා තියෙන කේතුක ග්‍රන්ථිය නැවත ප්‍රාණවත් කරන්න පුළුවන්. ඉතින් මම පෞද්ගලිකව නිර්මාංශ කෙනෙක්. මේ අධ්‍යාත්මික ගමන මගේ පටන් ගත්තේ 2012 අවුරුද්දේ ඉඳලා. ඊට පස්සේ මගේ සිරුර ස්වභාවයෙන්ම මස් මාළු ප්‍රතික්ෂේප කරන්න ගත්තා. මට මස් මාළු කන්න බෑ. මේ ඇඟට දුන්නත් ඒවා මගේ සිරුරෙන් රිජෙක්ට් වෙලා යනවා. එක්ක මට වමන යනවා. මේ නැත්තම් මේ මගේ ඇඟෙන් ඒක පිට මේ අචීරණයක් හැදිලා පිට වෙලා යනවා. නිසා මට මස් මාළු ශරීරේ බාර ගන්න නෑ. මගේ ආහාර වේල වෙනස් කරාම මට විශාල අධ්‍යාත්මික වෙනසක් දැනුණා. ඔබත් සම්පූර්ණයෙන් නිර්මාංශ වෙලා බලන්න ඔබේ ගතසිත දෙකම කොතරම් සැහැල්ලු වෙනවද කියලා.
මානසිකවත් ඉතාමත් සැනසිලිදායක බවක් ඔබට මේ නිර්මාංශ වීම තුළින් ලබා ගන්න පුළුවන්. තවත් වැදගත්ම දෙයක් තමයි අපේ තෙවෙනියස විවෘත නොවෙන්න එක හේතුවක් තමා මේ පානීය ජලය තුළ ඇති අධික ලවණ ඛනිජ සංඝටක. ඔබ නගරබදක ජීවත් වෙනවා නම් ක්ලෝරීන් සහිත ජලය පානය කිරීම ඉතාමත් තදින් බලපානෝ මේ කේතුක ග්‍රන්ථිය අක්‍රිය වෙන්න. ඒ වගේම ටැප් වතුරවල තියෙන ෆ්ලෝරයිඩ්, ටූත් පේස්ට් වල තියෙන මේ දන්තාලේපනවල තියෙන ෆ්ලෝරයිඩ් ඉතාමත් අහිර කරයි මේ ප්‍රඥාස විවෘත වෙන කේතුක ග්‍රන්ථිය වැහිලා යන්න. කේතුක ග්‍රන්ථියේ මාරය හැටියට තමයි මේ ෆ්ලෝරයිඩ් කියන සංඝටකය හඳුන්වන්නේ. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප ඔබේ ජීවිතයෙන් සදහටම අයින් කරන්න කියලා මම යෝජනා කරනවා. ඔබේ තෙවෙනියස විවෘත කිරීම ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම් භික්ෂූන් වහන්සේලාට උනත් ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේප පාවිච්චි කිරීමට පූජා කරන්න කාරුණික වෙන්න. සෝඩියම් ෆ්ලෝරයිඩ් මොනම දෙයක හරි අඩංගු වෙලා තියෙනවා නම් ඒවා පරිහරණයෙන් ඔබ අයින් වෙන්න අඩු කරන්න පුරුදු වෙන්න ඕනේ. අධ්‍යාත්මික ගමනක් යමින් තම ශක්තිය ප්‍රඥාව ලබා ගැනීමට වෙහෙසෙනවා නම් ආසනික්, ලෙඩ්, ඇල්මීනියම් වගේ බැර ලෝහ සංඝටක තියෙනවා මේ ෆ්ලෝරයිඩ් වල. ඉතින් ජල පිරිසිදු කාරකයක් තුළින් යවල ජලයේ ඇති බැර ලෝහ වර්ග ඉවත් කළ ජලයේ පානය සඳහා ලබා ගන්න ඔබට හැකියාවක් තියෙනවා නම් ඉතාමත් හොඳයි. නැත්නම් ඒ බැර ලෝහ වර්ග ඔබේ පයිනියල් ග්ලෑන්ඩ් එක මේ කැල්සිෆයිඩ් කරනවා. ඒ කියන්නේ ඒක වටේ බැඳෙනවා, මේ ගොඩක් ඉක්මනින් ඒ පයිනියල් ග්ලෑන්ඩ් එක වටේට බැඳෙනවා, මේ නිකන් මලකඩ වගේ. එහෙම නැත්නම් වතුර ඒ විදිහට පිරිසිදු කරගන්න බැරි නම් සාමාන්‍යයෙන් හෝම් රෙමිඩි එකක් හැටියට ලෙමන් ගෙඩියක පෙති දෙකක් කපලා වතුරට දාලා ඒ වතුර පාලනය කරොත් ඇල්කලයින් කියන ප්‍රමිතියට ඔබේ ජලය සකස් වෙනවා. ඉතින් අධ්‍යාත්මික ගමනක් යන අයට බොන්න සුදුසුම විදිහ තමයි මේ ඇල්කලයින් කියන වෝට් එක. ඒ මොලිකියුල් ස්ට්‍රක්චර්ස් කියලා කියන වතුරේ තියෙන අණු සංඝටක හැදිලා තියෙන ජ්‍යාමිතික හැඩය. ඒ નિયમિત ජ්‍යාමිතික හැඩය විකෘති වෙච්ච නැති පිරිසිදු ජලය මේ තියෙනවා වතුරවල. අපි අන්වීක්ෂයකින් බැලුවොත් වල දැකලා ඇති පිරිත් කිව්වට පස්සේ වතුරට යම්කිසි සුබ දෙයක් කිව්වට පස්සේ වතුරවල හැඩය ලස්සනට මල් පෙත්තක් වගේ වෙනස් වෙනවා. මේ ස්පිරිචුවල් හැඩයක් ගන්නවා ජලය. එතකොට වතුරට බැන්නොත් ඒ වතුරවල ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. ඉතින් අන්නේ ඒ වගේ මේ ගොඩාක් බැර ලෝහ වර්ග එකතු වුනහම මේ මේ වතුර වල මොලිකියුලර් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. අන්නේ වැරදි වතුර අපි බිව්වහම අපේ ශරීරයේ 70%ක් වතුර වලින් හැදිලා තියෙන්නේ. එතකොට මේ වැරදි ජලය පානය කිරීමෙන් අපේ අධ්‍යාත්මික ජීවිතය සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. ඒ නිසා මේ හරි මොලිකියුලර් ස්ට්‍රක්චර් එක තියෙන පිරිත් වතුර වගේ පිරිසිදු ඇල්කලයින් වෝටර් අපි පානය සඳහා ගන්න ඕනේ. ඉතින් දැන් අද කාලේ උදාහරණයක් ඇටියට කිව්වොත් පෙට්‍රල් වල තියෙන අර පිරිපහදු කර පෙට්‍රල් කියලා අන්නේ ඒ වගේම තමයි. වාහනයකට පිරිසිදු පෙට්‍රල් ගහන්න අපි උනන්දු වෙනවා වගේම අපේ අධ්‍යාත්මයේ ජීවත් කරන සිරුරත් නිවැරදි පිරිසිදුම ජලය ලබා දෙන්න අපි උනන්දු වෙන්න ඕනේ. අපි වෙහිකල් එකට නම් හොඳම සුපිරි පෙට්‍රල් ගහන්න උනන්දු වෙනවා. නමුත් අපේ ශරීරයට කොහෙම නිකම් බැරලෝ සහිත වතුර බොනවා අපි ගැන හිතන්නේ නැතුව. ඉතින් මේ දේවල් ඉතාමත් වැරදි පුරුදු. ඉතින් නොපෙනෙන මානවලට අපේ ප්‍රඥාව වර්ධනය කරන්න, අපිට නිකම්ම වගේ ලැබෙන සෞභාග්‍ය ළඟා කරගන්න, විශ්ව ශක්තිය ලබා ගන්න මේ සියලුම ක්‍රියාකාරකම් කරලා ශක්තිමත් මිනිසෙකු නිර්මාණය වීමට ඔබ ඔබේ ඉන සිස්ටම් එක ඇතුලේ තියෙන සිස්ටම් එක සිරුර නිවැරදි රිද්මයට ගන්න ඕනේ. ඒක හැම පැත්තෙම ශාරීරිකව, මානසිකව, භෞතිකව, මානසිකව සහ ස්පිරිචුවලි, මයින්ඩ්, බොඩි ඇන්ඩ් ස්පිරිට් කියන තුනම මේ අධ්‍යාත්මික ස්වභාවයට මේ යුනිවර්ස් එක හැදිලා තියෙන හරි රිදම්ස් වලට මේ සකස් කර ගන්න ඕනේ. ඉතින් ඒ මගින් තමාගේ කේතුක ග්‍රන්ථියේ රළු ගැහෙන ආහාර වලින් වැළකෙන්න ඕනේ. අනිත් කාරණේ තමයි මේ තෙවෙනියස එහෙම නැත්නම් පයිනියල් ග්ලෑන්ඩ් එක සම්බන්ධයෙන් ඔබ දැනගන්න වැදගත්ම දේ තමයි ඔබ රාත්‍රියට ඉඩ දෙන්න කියන දේ. ඔබ උනන්දු වෙනවා නම් අධ්‍යාත්මය ගැන මේ රාත්‍රී කාලයට ඉඩ දීම ඒ මොකද කියලා විග්‍රහ කරනවා නම් කේතුක ග්‍රන්ථියේ ප්‍රධාන කාර්යය තමයි මෙලටෝනින් කියන රසායනිකය නිපදවීම. මෙලටෝනින් තමයි අපේ නිින්ද පාලනය කරන්නේ. රාත්‍රිය කියන්නේ ඉතාමත් සුන්දර දෙයක්. අපේ මුළු විශ්වයේම භාගයක්ම උත්තරම භාගයක්
අඳුරින් පිරීලා තියෙනවා. අපි ආලෝකයට දහවලට කැමති වගේම කළුවරටත් කැමති වෙන්න ඕනේ. එතකොට තමයි භාගයක් එළි භාගයක් අඳුර සහිතව අපේ සිරුර සහ අධ්‍යාත්මය ස්වභාවික රිද්ම සමග අනුගත වෙන්නේ. half light half dark කියන ස්වභාවය අපේ ජීවිතයට අධ්‍යාත්මයට ඉතාමත් අවශ්‍යයි. එතකොට තමයි මේ දෙක හරියට පරිපූර්ණව එකතු වෙලා ඔබේ අධ්‍යාත්මය නිවැරදි විදියට සැකසෙන්නේ. කළුවර තැනක ඉන්නකොට ගොඩාක් මේ මෙලටෝනින් කියන රසායනික කේතුක ග්‍රන්ථියෙන් ශ්‍රාවය වෙනවා. ඒක නිසා කේතුක ග්‍රන්ථිය උද්දීපනය වෙනවා. තෙවෙනියස විවෘත වීමට ඉතාමත් හොඳින් මේ කේතුක ග්‍රන්ථිය උද්දීපනය වීම බලපානවා. එතකොට අද කාලේ හවස 6න් පස්සේ ටීවී දාගෙන ලයිට් දාගෙන මිනිස්සු අඳුර සමග ස්වභාවිකත්වයෙන් ගත කරන ජීවිතයෙන් මිදිලා නිකන් හැම තිස්සෙම රෑ 8, 10, 11, 12 වෙනකන් ලයිට් දාගෙන ඉන්න ජීවිතය අනුමත කරන්න බෑ. අපිට ස්වභාවික සඳේලිය සමග රෑ බෝ වෙන්නේ ඒ රාත්‍රියේ ඇසට හා මනසට අවශ්‍ය නිසා. මේ වගේ ක්‍රියාදාමයන් නිසා මිනිසුන් අධ්‍යාත්මිකව ස්ට්‍රක්චරලි එනර්ජෙටිකලි හැම අතින්ම විකෘති වෙලා ලෝව වයිබ්‍රේෂන්ස් වලට අහු වෙනවා. අපි නොදන්නවා වුණාට අපේ ඇතුලේ තියෙන අධ්‍යාත්මික ශරීරයේ ඒව සැකසීලා තියෙන මේ ජාමිතික හැඩතල ස්පිරිචුවල් හැඩතල ඔක්කොම විකෘති වෙනවා මේ අවට ලෝකයේ තියෙන එක එක වැරදි වයිබ්‍රේෂන්ස් වලට මේ සෙට් වුණාම. ඒවා මේ ආහාර මගිනුත් ඒ ආහාරවල තියෙන මොලිකියුලර් ස්ට්‍රක්චර්ස් විකෘති ආහාර ගත්තාම ඒ වගේ තියෙන ස්පිරිචුවල් විකෘතිතාවය නිසා අපි ඒව ගත්තාම අපේ සිස්ටම් එකත් විකෘති වෙනවා. ඒක විකෘති වෙන්නේ මේ භෞතික වශයෙන් විතරක් නෙමෙයි අධ්‍යාත්මික මට්ටමෙනුත් මේ සෑම දෙයකටම පණ තියෙන දේවල් තමයි අපි ආහාරයට ගන්නෙ. එතකොට ඒ වගේ ශක්තියින් අපිට බලපානවා. ඉතින් සත්තුන්ගේ ආහාරයට ගත්තත් ඒ සත්තු කියලා කියන්නේ වේදනාවෙන් මොර දීලා අධ්‍යාත්මිකව විකෘති හැඩතලවලට පත්වෙච්ච සත්තුන්ගේ මස් තමයි අපි ගන්නෙ. එතකොට ඒවා ඉතාමත් වැරදි ප්‍රතිඵල අපේ ජීවිතයට ලං කරලා දෙනවා අධ්‍යාත්මික වශයෙන්. අපේ ස්වභාවිකත්වයේ නිර්මාණයේ වීර්යය ඇත්තේ සෝබාධර්මයේ රිද්මේ සමග අනුගත වෙන්න. උදේට ඉර ගාව සමග අවදි වෙන්න, රාත්‍රිය සමග නිින්දට යන්න, ශාකම ආහාර අනුභව කරද්දී අධ්‍යාත්මය පෝෂණය කරන ජීවිත රටාවකට ශාකමය ආහාර අනුභව කර අධ්‍යාත්මය පෝෂණය කරන ජීවන රටාවකට හුරු වෙන්න ඕනේ. උදේ පාන්දර ඉර උදාවස් සමගම ඇස ලා හිරු රස්නයට විවෘත කර ගැනීම ඔබේ ප්‍රඥා ඇස විවෘත වී පයිනියර් ග්ලෑන්ඩ් එක අවදි වීමට බලපානවා. සංග්ලාස් දාගෙන ඇස ආවරණය කරගන්න හොඳ නෑ. ඇස ඉරාවට විවර කිරීම ගොඩාක් සැර ඉරට නෙමේ ඔබේ කේතු සාමාන්‍ය ලා හිරු රැස්නට විවර කිරීම ඔබේ කේතුක ග්‍රන්ථිය උද්දීපනය කිරීම සඳහා දායක වෙනවා. විදේශ රටවල කට්ටිය නම් මේක ගොඩාක් හොඳින් කරනවා. ඒකට සන් ගේසින් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. සන් ගේසින් කියලා ඇහැෙන් අවුව දිහා බලන එක. ඒක අපිට අවශ්‍ය දෙයක්. ඉතින් අවසාන වශයෙන් මේ කේතුක ග්‍රන්ථිය උද්දීපනය කරන්න පුළුවන් බාහිරින් ගන්න පුළුවන් දෙයක් තමයි අයඩින් සහිත ආහාර. අයඩින් බහුලව තියෙනවා මුහුදු පැලෑටිවල. ගොඩාක් ස්ට්‍රෙස් එකකින් ඉන්නේ නැතුව කුඩා ලදරු වගේ සැහැල්ලුවෙන් නිර්මලව ජීවත් වෙන එක, ප්‍රීතිය ප්‍රමෝදය නිතර පවත්වන එක, නිවැරදි ආහාර රටාවන් වලට හුරු වී සෝබාධර්මයේ නිර්මාණයක රිද්මයට අනුගත වී ජීවත් වීම ඔබේ ප්‍රඥා ඇස විවර වීම සඳහා බලපානවා. ඒක නිසා පුළුවන් තරම් මස් මාංශ වලින් වැළකීලා සිල්බාත් බව, සැහැල්ලුව, ආදරේ පෙරණු සෞම්‍ය ජීවිත ගත කරන්න උනන්දු වෙන්න ඕනේ. ඔයාලා හැමෝගෙම මම ඒක ඉල්ලා සිටිනවා. එන්නම් වාලේ බාහිර පිටේ සංස්කෘතියට අයිති විවිධ විකාර රූප, ආලේපන, කෑම, බඩු ආදියට රැවටෙන්නේ නැතුව ස්වභාවිකත්වයට මුල් තැන දී ජීවිතේ පවත්වන්න උනන්දු වෙන්න ඕනේ. මොකද අපිත් සෝබාධර්මයක් එකක් නිසා. ඒ කවදා හරි ඔබ ඔබේ ජීවිතයේ උත්තමයක බවට පත් කර ලෝකයෙන් නිදහස් වී සැපේ කරා ආලෝකය කරා ළඟා වීමට උදව්වක් හේතුවක් වෙනවා ඇති. අනිත් දේ තමයි මිනිසුන් තෙවෙනි ඇස කියලා කීවාට ඇත්තටම තෙවෙනි ඇස කියන්නේ ඔබට අයිති පළමු ඇසයි. නළල මැද කේතුක ග්‍රන්ථිය තුළ පිහිටා ඇති මෙම ගමේ ඇස ඔබගේ ජීවිතයේ ඔබට සතු වටිනාම සම්පතයි. ඔබේ ශරීරය තුළ යම් කිසි වටිනා දෙයක් තියෙනවද ඒ පළවෙනි තැනට ඔබ දෙන්න ඕනේ ඔබේ මේ නළල මැද තියෙන කේතුක ග්‍රන්ථිය සහ එහි ඇති තෙවෙනි ඇස.
ඇසටයි. ඇස් දෙක බාහිරට ඇරගෙන ඉන්න විට ඇස් දෙකින් බලනකොට එතන හැමතිස්සෙම දෙකක් තියෙන නිසා ඩුවැලිටි කියන ස්වභාවයක් තියෙනවා. ද්විතාවය කියන තත්ත්වයට ඔබව අහුවෙනවා. මම ඩුවැලිටි ගැන වෙනමම වීඩියෝ එකක් කරන්නම්. එතකොට ඇස් පියාගෙන පළමුවස විවර කරගත් විට එතන තියෙන්නේ ද්විතාවේ නැති තනි එකක් වූ අවබෝධයයි, නිර්වාණයයි, එමු නැත්තම් සදාකාලිත්වය, එමු නැත්තම් මුළු විශ්වයයි. එතකොට විශ්වය සමග ඒකාත්මික වෙන කෙනෙන්ගේ හැමතිස්සෙම මේ තර්ඩ් අයි එක ඕපන් වෙලා එයා එලියන් රූප බැලුවහම පේන ද්විතාවයෙන් මිදිලා තියෙන්නේ. ඉතින් කේතුක ග්‍රන්ථිය පිරිසිදු වීම සඳහා වැදගත් වෙන ආහාර කීපයකුත් මම සඳහන් කරන්නම්. එක තමයි අන්නාසි, දෙක ගොටුකර වෝටර් ක්‍රෙස් කියන වර්ගය, තුන පොල් තෙල් පොල් කිරි සොරි පොල් වතුර පොල් කිරි, හතර කෙසෙල්, පහ මාදන් දන් බ්ලූබෙරිස් කියන වර්ග, හය අයඩින් බහුල කොළ වර්ග, හත අලිගැට පේර. එතකොට මෙන්න මේ වගේ ආහාර තර්ඩ් අයි එක ඩීකැල්සිෆයි කරන්න, එම නැත්තයි බැඳිලා තියෙන මේවා අයින් කරලා පිරිසිදු කරන්න උදව් වෙනවා. එතකොට දැන් අපි දන්නවා අපේ වකුගඩුවට නම් අවශ්‍ය හොඳ බේත් වර්ග මොනවද, වකුගඩුවේ ගල් තියෙනවා නම් වැඩිපුර කන්න ඕන මොනවද, ඒ වගේ අපි දන්නවා. හෘදේ වස්තුවට හොඳ ආහාර මොනවද. නමුත් මේ තර්ඩ් අයි එක කැල් මේ එම නැත්තා අපේ කේතුක ග්‍රන්ථිය මේ විදිහට ඔත්තුනහම කරගන්නේ කොහොමද, පිරිසිදු කරගන්නේ කියන එක තමයි මේ කියලා දෙන්නේ. එතකොට මේ කෙසෙල් කියන පළතුරේ තියෙනවා සෙරටෝනින් කියලා මේ එන්සයිමයක්. ඒ සෙරටෝනින් අපි කෑවහම ඒක උදව් වෙනවා අපේ කේතුක ග්‍රන්ථියෙන් නිකුත් වෙන මෙලටෝනින් කියන රසායනිකයෙන් ඉපදවන්න. එතකොට මේ මෙලටෝනින් වැඩියෙන් මේ ශ්‍රාවය වීම කේතුක ග්‍රන්ථියට ගොඩාක් හිතකර. ඉතින් කෙසෙල් ඉතාමත් හොඳ ආහාරයක්. ඇලිගැට පේරවල තියෙන ලූටීන් කියලා රසායනිකයක්, ඒකත් මේ අපේ තර්ඩයි එකට හොඳයි. ගොඩාක් ඇලිගැට පේර කන්න හොඳ නෑ, ඒක අර තෙල් ගතිය වැඩි නිසා. ඉතින් ඔය වගේ ආහාර තියෙනවා මේ අපේ කේතුක ග්‍රන්ථියේ සෞඛ්‍ය සම්පන්නව හොඳින් ඩීකැල්සිෆයි කරලා තියාගන්න. අනිත් දේ තමයි ඉන්ටර්නෙට්, වයිෆයි ටෙක්නොලොජි, මොබයිල් ෆෝන් වගේ දේවල් ගොඩාක් බලපානවා. මේ අධ්‍යාත්මිකයේ තියෙන ඉහළ තරංග රිද්ම විකෘති කරන ඉහත කියපු දේවල්, ලෝ ෆ්‍රීකොන්සි රේඩියේෂන් නිකුත් කරනවා. ගොඩාක් මේ දේවල් පරිහරණය කිරීම නිසා මෙලටෝනින් නිපදවීම අඩු වෙලා කේතුක ග්‍රන්ථියේ අවහිර වෙලා අක්‍රිය වෙනවා. ඉතින් ඒක අපේ අධ්‍යාත්මික ජීවිතයට කෙලින්ම බලපානවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ සීඩ් ඔෆ් සෝල් එක, එහෙම නැත්නම් අපේ අධ්‍යාත්මයේ බීජය පැලවෙලින්ට තියෙන තැන තමා මේ නල්ල මැද තියෙන මේ කේතුක ග්‍රන්ථිය. රූප සටහන් වලනුත් ඒක බලන්න පුළුවන්. තව ඉන්ටර්නෙට් එකෙනුත් තව ගොඩාක් ඔයාලට විස්තර හොයාගන්න පුළුවන් මෙහෙම ගැහුවම. ඉතින් මේකට මේක ආරක්ෂා කරගන්න, ඩීකැල්සිෆයි කරගන්න, උද්දීපනය කරගන්න භෞතිකමය වශයෙන් අපිට කරන්න පුළුවන් භාවනාවට අමතරව ඔය ආහාර මගින්. දැන් මම ඒ කියපු කාරණා මේ සැලකිල්ලට ගත්තාම ඉතින් මම හිතනවා එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලට මෙහෙම කේතුක ග්‍රන්ථියක් තියෙනවා, මේක මැද්දි මේ විදිහට තමාගේ තෙවෙනියස පිළිහෙලා තියෙනවා කියන අවබෝධයවත් ලැබෙන්න ඇති කියලා. එහෙමනම් හැම දිනාටම ලැබෙන සතිය ආයෙත් අලුත් දෙයකින් හම් වෙනකන් තෙරුවන් සරණයි. God bless you.